අයිබෝවන් සුබ උදෑසනක් අද මේ මාධ්‍ය හමුවට සහභාගී වෙනවා 43 සේනාංකයේ නායක පාර්ලි චම්පිකරණෝක හිටපු ඇමතුමා නීතිඥ සිරාල් ලක්තිලක මැතිතුමා බන්දුල චන්දසේකර මැතිතුමා ඒ වගේම කමල් නිශාන්ත වර්ණසිංහ මැතිතුමා සහ කතික ආචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරි මැතිතුමා අපිත් එක්ක සහභාගී වෙනවා අද අපේ මාතෘකාව යෝජිත විපක්ෂයේ විසින් යෝජනා කර තිබෙන විශ්වාසභංග යෝජනාව සහ ඒ වගේම ජනාධිපතිවරයාට එරෙහිව ගෙන්න යෝජනා කරලා තිබෙන දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයි. අපි සතුටු වෙනවා විපක්ෂ නායකතුමා එතුමා කලින් දරපු ස්ථාවර අතහැරලා ඉවර වෙලා පාර්ලිමේන්තු වගකීම දැන් මේ විදිහට සියතට අරගෙන තිබෙන කාරණේ සම්බන්ධයි. ඊයේ වෙනකොට පාර්ලිමේන්තුවේදී විපක්ෂය ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් අස්සම් කරන්න පටන් අරගෙන තිබෙනවා 43 සේනාංකයේ නායක පාර්ලි චම්පිකරණෝක මැතිතුමා ඒ විශ්වාසභංග යෝජනාවට අස්සම් කරලා තිබෙනවා මේක තමයි අපි ඉස්සෙල්ලෙන්ම ප්‍රකාශ කළේ අපි ඊයේත් පුවත්පත් සාකච්ඡාවක් පවත්වලා පෙරේදත් පවත්වලා අපි ප්‍රකාශ කළේ මේ රටේ ඇති වෙලා තිබෙන ඇවිලිමින් තිබෙන මේ අර්බුදයට පාර්ලිමේන්තුවට වගකීමක් තිබෙනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වගකීමක් තියෙනවා විපක්ෂයට විශේෂයෙන් වගකීමක් තියෙනවා ඒ වගකීම අතෑරලා දාන්න බෑ කල් දාන්න බෑ ඊළඟ මැතිවරණය වෙනකම් මොකද විපක්ෂයෙන් ප්‍රධාන වශයෙන් කියවුනේ ඊළඟ මැතිවරණයක් තියලා ඒකෙන් ජනවරමක් අරගෙන ඊට පස්සේ පාලන බලය අරගෙන ඉවර වෙලා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන අපේ කතාවක් තමයි පුරණයම ප්‍රතික්ෂේපය මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් තියෙනවා කියලා. ඇත්තෙන්ම අපේ අදහස දරපු විපක්ෂ මන්ත්‍රීවරු තවත් කීප දෙනෙක්ම පාර්ලිමේන්තුවේ මේ අදහස ඉදිරිපත් කළා. ඒ විතරක් නෙවෙයි මේ අර්බුදය පියමං කරන්න අපි යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා. අපි සකස්කලි රාජපක්ෂලා නොවන අන්තර්කාලීන ආණ්ඩුවක් සැදිය යුතුයි. ඒ ආණ්ඩුවේ වගකීම කවුරුවත් දරන්නේ නැත්නම් ඒ සියලු දෙනාම කැමති නම් පාර්ලි චම්පිකරණෝක මැතිතුමායි වගකීම උනත් දරන්න කැමති කියන පණිවිඩය අපි ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කළා. අපි සතුටු වෙනවා ඒ අපේ ස්ථාවරයත් මං හිතන්නේ බලපාන්න ඇති. දැන් විපක්ෂ නායකතුමා මේ වන විට මේ ආණ්ඩුවට එරෙහිව දෝෂාභියෝගයක් සහ විශ්වාසභංග යෝජනාවක් අස්සම් කරන්න පටන් අරගෙන තිබෙනවා. හැබැයි මේකෙදිත් අපි ඉතාම පැහැදිලිව අපිට මේ සම්බන්ධයෙන් කරුණු කාරණාවක් කියන්න තියෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට චම්පිකරණ මහත්මයා මේකට අස්සම් කළා තියෙනවා. හැබැයි ඒ වගේම මේ විශ්වාසභංග ක්‍රියාවලිය ඒක සාර්ථක කරන්න අවශ්‍යයි. ඒක නිකන් විපක්ෂයේ තවත් වැඩක් හැටියට කරලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ අර ගැමියෙක් බුදුන් වඳින්න ගියාට පස්සේ අර නිකන් එච්චර උනන්දුවක් නැති කෙනෙක් බුදුන් වඳින්න ගියාලු මේ මල් වට්ටියක් අරගෙන ඔන්න බුදුනි මල් මෙන්න මං ගියා කියලා ආවලු පන්සලට කියලා. එහෙම හරියන්නේ නැහැ. මේ විපක්ෂ මේ වෙලාවේ මිනිස්සු කියන්නේ රාජපක්ෂලා යා යුතුයි කියලා. ගෝඨාභය ජනාධිපතිවරයා අයින් විය යුතුයි. රාජපක්ෂලා දේශපාලන බලය අතහැරිය යුතුයි. එහෙමනම් ඒක කොහොමද කරන්නේ? පාර්ලිමේන්තුව ඉස්සෙල්ලා ඒක කරන්න ඕනේ. ඒක කරන්න නම් ඉස්සෙල්ලා විශ්වාසභංග යෝජනාවකින් ආණ්ඩුව පරද්දන්නට අවශ්‍යයි. ඒ පරද්දන්නට නම් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියලු දෙනාම එකට සිටිය යුතුයි. ඒ වගේම තමයි රාජපක්ෂලා එපා වෙච්ච විශාල පිරිසක් ඉන්න ආණ්ඩුව ඇතුලේ ඒ අය සමග අවංක සාකච්ඡාවක් මේ දින ඇතුළත කීපයක් දින කීපයක් ඇතුළත පවත්වලා ඉවර වෙලා මේ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළ යුතුයි. විශ්වාසභංගයේ ජයග්‍රහණය කළොත් අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැති ධුරෙන් අස් වෙලා අලුත් ආණ්ඩුවක් පිහිටවන්න වෙනවා. ඒ ආණ්ඩුව මොකද්ද? ඒ පිහිටවන්න වෙන ආණ්ඩුව තමයි අපි ප්‍රකාශ කරපු රාජපක්ෂලා නැති අන්තර්වාර ආණ්ඩුව. එමනම් ඒ ආණ්ඩුවේ ස්වභාවය මොකද්ද? ඒ ආණ්ඩුව මේ ආර්ථික අර්බුදයට දෙන විසඳුම මොකද්ද? මේ බලශක්ති අර්බුදයට දෙන විසඳුම මොකද්ද? මේ දේශපාලන අර්බුදය සමහන් කරන්නේ කොහොමද? ඊළඟ මැතිවරණයේ දක්වා මේ සංක්‍රාන්ති ආණ්ඩුව පවත්වාගෙන යන්නේ කොහොමද කියන කරුණු කාරණා සම්බන්ධිනුත් මේ සාකච්ඡාව කරන්නට අවශ්‍යයි. ඉදිරි දර්ශනයක් පෙන්න්නට අවශ්‍යයි. ආන්නේ කටයුත්තට අවංකවම මැදිහත් වෙන්න කියන කාරණාව තමයි අපි මේ වෙලාවේ 43 සේනාංකයේ හැටියට ප්‍රකාශ කරන්නේ. අපි සූදානම්
ඒකට අවශ්‍ය කරන දැනුම පැත්තෙම ඒ වගේම සමාජ බලය පැත්තෙම හැම පැත්තකම මේ අදාළ ඒ තල්ලුව ලබා දෙන්න අපි සූදානම් කියන කාරණේ තමයි අපි මූලික වශයෙන්ම අද ප්‍රකාශ කරන්නේ මේ මේ தત્ත්වයේ මේකේ දේශපාලන සන්දර්භය පිළිබඳව පාර්ලි චම්පි කරනවා කැමැතුමා කතා කරයි ඒ වගේම මේකේ නීති ක්ෂේත්‍රය පිළිබඳ සිරාල් ලක්තිල කැමැතුමා කතා කරයි මම ආරාධනා කර සිටිනවා පාර්ලි චම්පි කරනවා කැමැතුමාට මේ ඇතුළත තිබෙන දේශපාලන தત્ත්වය පිළිබඳ 43 සේනාංකයේ හැටියට ඒ විග්‍රහය ඉදිරිපත් කරන්න කියලා බොහොම සිතු දැන් මේ වෙනකොට ශ්‍රී ලංකාව ඉතාමත්ම බලගත්ු ආර්ථික අර්බුදයක ඒ වගේම දේශපාලන අර්බුදයක ගිලී පවතිනවා මේ බව අපි බොහෝ කලකට පෙර අනතුරු ඇඟ වූ දෙයක් මෙවැනි ආර්ථික අර්බුදයක් ඇතිවීමට තුඩු දෙන විදිහේ වැරදි මූල්‍ය ක්‍රියාදාමයක් සිදු වෙමින් තිබෙන බව අපි අනතුරු ඇඟුවේ 2013 වැනි ආයත කාලයක ඒ වගේම මේ ශාස්ත්‍රීය පිළිබඳ විශේෂඥ දැනුම තිබෙන බොහෝ දෙනෙක් ඒ කාලේ මේ අනතුරු ඇඟවීම කළා නමුත් ඒවා කනකට ගත්තේ නැහැ කෙසේ නමුත් දැන් අප සියලු දෙනාටම රටක් හැටියට ඒ සිදු කරන ලද විෂම ණය ගැනීමේ ක්‍රියාවලිය විෂම ආයෝජනය හා ඒ හරහා සිදු කරන ලද දවැන්ත ජාතික මංකොල්ලයට මුණ දෙන්න මේ රටේ ලක්ෂ 220ක් ජනතාවට හා උපනූපම් පරපුරට දැන් සිදු වෙලා තිබෙනවා දැන් ආණ්ඩුවේ තර්කය අපට ලක්ෂ 69ක් ඡන්ද ලැබුණා ජනාධිපතිතුමාට 2024 දෙසැම්බර් මාසයේ දක්වා ඉන්න පුළුවන් ලක්ෂ 68ක් ඡන්ද ලැබුණා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අපට 2025 වෙනකන් ඉන්න පුළුවන් කියන කාරණේ. නමුත් මේ ආණ්ඩුවේ අසාර්ථකභාවයේ විසින් ඒ අසාර්ථකභාවයේ එසේ මෙසේ අසාර්ථකභාවයක් නෙවෙයි. ජනතාවට මූලික ඖෂධ ටික, මූලික ආහාර ටික, මූලික ඉන්ධන ටික, විදුලි බලය ආදී කිසිවක් නොමැති තත්වයකට ජනතාව පත් වෙලා සමස්ත ජනතාව ඉදිරියේම මේ රජයේ ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ මේ රජයේ ආණ්ඩුවක් පවත්වාගෙන යාමට අවශ්‍ය මහජන අනුමැතිය ඒ යුක්ති යුක්ත ගාගත භාවය සම්පූර්ණයෙන්ම ගිලිහි ගිහින් තියෙනවා කිසිම දේශපාලන පක්ෂයක් එහෙම නැත්නම් සංවිධානයකින් තොරව ජනතාව අත දරුවගේ ඉඳා වැඩිමහල්ලා දක්වා පක්ෂ පාට පන්ති ආති ආගම් කුල ભેදවලින් තොරව පාරට ඇවිල්ලා එකම ඉල්ලීමක් දැන් සති දෙකක පමණ කාලයක් තිස්සේ ඉදිරිපත් කරලා තියෙනවා ඒකට අහුම්කම් දෙන්නේ නැත්නම් ඒකට කම්පණිය වෙන්නේ නැත්නම් මං හිතන්නේ ඒ රජයට දැන් තාලනය ගෙන යාම සඳහා අවශ්‍ය කරන අවසාන පැවැත්මත් ප්‍රජාතන්ත්‍රවාදී රටක අහිමි වෙලයි තියෙන්නේ. ඒ නිසා දැන් මෙයට සම්බන්ධයක් නැතුව ඉන්න මේ ජනතාවගේ මතයට සම්බන්ධයක් නැතුව ඉන්න ආණ්ඩුවට වගේම විපක්ෂයටත් බෑ. ඒ නිසා විපක්ෂය මේ ජනතාවගේ මතය පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට විවස්ථාවට අනුකූලව ක්‍රියාත්මක වීමට කැප විය යුතු මොහොත. ඒ තමයි අපි ප්‍රකාශ කළා පාර්ලිමේන්තුව අමතලා මීට දින දෙකකට පෙර මේ රජය රාජපක්ෂලාගෙන් තොර පාලනයක් තමයි මේ රටේ ජනතාව ඉල්ලන්නේ. මේ රටේ ජනතාව තවදුරටත් සූදානම් නැහැ. පවුල්වල යම් යම් පිරිස් ඉදිරියට ඇවිල්ලා තාත්තගේ, බාප්පගේ, අම්මගේ ගුණ වර්ණනා කරලා ඒ විදිහට මම රට කරනවාය කියන කාරණේ අහන්න මෙරටේ ජනතාව සූදානම් නැහැ. අපි 43 වෙනි සේනාංකයේ බිහිකලේම මෙන්න මේ පෞල්වාදී දේශපාලනය අවසන් කරන්නත් ඒ වගේම අයථා ක්‍රමයට ධනෙ උපදවාගෙන ඒ හරහා බලය පවත්වාගෙන යන පාදඩ අර වනචර දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමට. අද මේ 43 බලවේගය අධ්‍යාපනයේ මතුවෙච්ච මේ නැනවත් ප්‍රඥා බල සෙනග අද පාරට ඇවිල්ලා තියෙනවා. පාරට ඇවිල්ලා මේ පාලක පන්තියට යන්න බර කළා තියෙනවා. මේක රාජපක්ෂවරුන්ට විතරක් නෙවෙයි ඒ රාජපක්ෂවරු එක්ක කල්ලි ගහිච්ච ගැට ගහිච්ච ජාවාරංකාර පන්තියටත් පාදඩ වනචර දේශපාලන සංස්කෘතියටත් දැන් ඇති කියලා මේ ජනතාව කියලා තියෙනවා. ඒ නිසා ඒ ජනතාවගේ මතය ක්‍රියාත්මක කිරීමට විපක්ෂය වහාම ක්‍රියාත්මක විය යුතුයි. දැන් ප්‍රජාතන්ත්‍රවාදීව මේ කටයුත්ත කරන්නේ කොහොමද? ව්‍යවස්ථාවට අනුකූලව අග්‍රාමාත්‍යවරයා ගෙදර යවන්න පුළුවන් ඔවුන් අනාගතයේ පත් කරන ඕනම කැබිනට් මණ්ඩලයක් ගෙදර යවන්න පුළුවන් විශ්වාස භංග යෝජනාවක් මගින්. ඒ වගේම ජනාධිපතිවරයා පාලනය කිරීම සඳහා ක්‍රම ගණනාවක් තිබෙනවා. පළවෙනි එක ඔහුගේ ඔහුට දීලා තියෙන අයවැයෙන් දීලා තියෙන ඔහුගේ ඒ මූල්‍ය පාලනය ඔහුට ලැබිලා තියෙන මූල්‍ය බලය ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ සරල බහුතරයට පුළුවන්. ඒ වගේම තවත් ලබා දීලා තියෙනවා
දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේ 3න් 2ේ බලය තියෙනවා නම් සිදු කරන්න. ඒ වගේම කතානායකවරයා එකඟ නම් ඒ දෝෂාභියෝගය බාර ගැනීම සරල බහුතරයටත් කරන්න පුළුවන්. ඒ වගේම රට ඉල්ලන අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ ජනාධිපති ධුරය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට නොහැකි වුණත් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වුණත් ඒ බව 2015 ඇතිවෙච්ච ව්‍යවස්ථා සංශෝධනයේදී බොහොම පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළා. පැහැදිලිවම මේ 20 වෙනි සංශෝධනයෙන් කැටි කරගත් බලය ජනාධිපතිවරයා අත්නෝමතික බලය ඉවත් කරලා රාජ්‍ය සේවයේ පොලිසිය විශේෂම අධිකරණය ස්වාධීන කිරීම සඳහා වෙන නව 21 වෙනි සංශෝධනයක් සම්මත කරන්නත් මේ පාර්ලිමේන්තුවට පුළුවන්. එමනම් ව්‍යවස්ථාවෙන් ඕනවටත් වඩා ඊටකට ලබා දීලා තියෙනවා මේ පාලනය ගෙනියන්න. එහෙනම් මේ විශ්වාසභංගයේ ජය ගැනීම අනිවාර්යයෙන්ම මේ විපක්ෂයේ සහ ආණ්ඩුවේ ඉන්න ප්‍රගතිශීලී බලවේගවල එකම අපේක්ෂාව විය යුතුයි මේ මොහොතේ. ඒ සඳහා අන්තර්කාලීන බහරකාර ආණ්ඩුවක් පත් කරගත යුතුයි. අපි බොහොම පැහැදිලිව කුවා මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නැහැ. රටේ විදුලිය නැත්තම්, රටේ කඩදාසි නැත්තම්, රටේ තෙල් නැත්තම්, රටේ ජනතාව බඩගිනින නම් ඉන්නේ, රටේ ජනතාව කෝපයෙන් නම් ඉන්නේ, ජනතාවට නිසි තීන්දුවක්, බුද්ධිගෝචර තීන්දුවක් ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයෙන් කෝපයට පත්වෙච්ච ජනතාව ගත්ත තීරණේ ප්‍රතිඵල පත්වෙච්ච නායකයාගේ ස්වරූපය රට වට්ටපු තැන අපි දන්නවා. ඒ නිසා ජනතාව කෝපයෙන් බඩගින්නේ ගන්න තීරණ නිවැරදි තීරණ වෙන්නේ නැහැ. ඒ නිසා ජනතාවගේ මේ මූලික තත්වයන් ලබා දීලා ඔවුන්ගේ ආහාර ඖෂධ සහ ඔවුන්ට ආරක්ෂාව ඒ වගේම ඉන්ධන බලශක්තිය ලබා දීලා ඔවුන් යම් ආකාරයකට සාමාන්‍ය ජන ජීවිතයට හුරු වුණාට පස්සේ පුළුවන් අපට දේශපාලන සංවාද විවාද කරලා අපට පුළුවන් මැතිවරණයකට යන්න. අන්න මේ තියෙන ජන අරගලයේ සිට අන්නේ මැතිවරණයේ සාමකාමී වාතාවරණයේ ඇති වෙන කාලය දක්වා වූ කාලය තමයි මේ අන්තර්කාලීන පාලනයක් විසින් සහතික කළ යුත්තේ. එතනදී ඔවුන්ට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා අපි යෝජනා කරනවා ඒක පාර්ලිමේන්තුවේ අපට පුළුවන් දැන්ඩ තියෙන විධායක කාරක සභා ක්‍රමයේ අධීක්ෂණ ක්‍රමය ශක්තිමත් කළා පක්ෂ විපක්ෂ මන්ත්‍රීලා සියලුම නියෝජනය වෙන ක්‍රමයකට අමාත්‍ය මණ්ඩල සැකසුමක් කරන්න. දැන්ට එවැනි කොමිටි 16ක් තියෙනවා ඒක බලාත්මක කරන්න. ඊළඟට ස්වාධීන පිරිස් මහ බැංකුව ඒ වගේම භාණ්ඩාගාරය ඒ වගේම භාණ්ඩාගාරයට අනුයුක්ත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සුරාබදු දෙපාර්තමේන්තුව රේගුව වැනි ස්ථාන විශේෂයෙන්ම අද බරපතල අර්බුදයකට අනාගතයේ නියමිත වෙලා තියෙන මේ බලශක්ති අර්බුදෙන් පස්සේ ඒක తాවකාලිකව සමනය කරගන්න ඉන්දියානු ආධාරවලින් පුළුවන් වුණා. අනාගතයේ අර්බුදයට යමින් තිබෙන බැංකු පද්ධතිය රැකගැනීම සඳහා ඒ ලංකා බැංකුව මහජන බැංකුව ජාතික ඉදිරිගිරිය බැංකුව වැනි ආයතනවලට ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලය ඒ වගේම කන්තේ නීතිගත සංස්ථාව ජල සම්පාදන මණ්ඩලය ඒ වගේම ඖෂධ සංස්ථාව සහ ගෑස් සමාගම කියන මේ ආයතන අනිවාර්යයෙන්ම ස්වාධීන වෘත්තීය වේදීන් පිරිසක් අතරපත් කරන්න ඕනේ. අපි සතුටු වෙනවා මේ අවස්ථාවේදී රජයේ පරිපාලන සේවා සංගමය දැන් මේ අන්තර්වාර කාලීන මේ ක්‍රියාවලියට තමන්ගේ සුබපැතුම් එක්ක අහු කරලා තියෙනවා විතරක් නෙවෙයි ඔවුන් මේ වෙනුවෙන් කැප වෙන්න සූදානම් බව ප්‍රකාශ කරලා තියෙනවා. ඒක ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. මේ රටේ රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ ඉහළම කොටස මේ සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරලා ඔවුන්ගේ කැපවීම ඉදිරිපත් කරලා තියෙනවා. මේ අර්බුදයේ ජය ගැනීමට ඉදිරි කාලෙදී ඕනම ආකාරයක කැපවීමක් ඕනම පහසුකමක් කැප කරන්න ඔවුන් සූදානම් කියලා. ඒ නිසා ඒ අනුව මේ පොදු ජන අරගලයට මේ වෙන විට රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා ඉවරයි. රජයේ ඉහළම නිලධාරී පැලැන්ති එකතු වෙලා ඉවරයි. රජය තුල ඉන්න වෛද්‍යවරු, ඉංජිනේරුවන්, නීතිවේදීන්, සැලසුම්කරුවන් ඇතුළු වෘත්තීය වේදී බලවේග අද එකතු වෙලා ඉවරයි. ඒ නිසා මේ අය සම්බන්ධ කරගෙන මේ රට ඉදිරි කාලයේ වෘත්තීය මට්ටමේ විද්‍යාත්මක පාලනයකට දැන් යොමු කළ යුතු වෙනවා. ඒ වගේම වැදගත්ම කාරණේ මේ සියලුම පක්ෂ රාජපක්ෂවරු නොවන අය එකතු වෙලා මේ අන්තර්කාලීන පාලනය සඳහා අවම වැඩපිළිවෙලක් සකස් කරගත යුතුයි. එතෙන්දි මේ වාද විවාද කර කර ඉඳලා වැඩක් නැහැ. සමාජවාදයේද ධනවාදයේද ඒ වගේම මූල්‍ය අරමුදලට යනවද නැද්ද මේ වයින් අපි තර්ක කළා වැඩක් නැහැ. මූල්‍ය අරමුදලට අපි ගියත් අපට සැලකිය යුතු කාලයක් මාස 6ක 8ක කාලයක් යනවා මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලකට ඇතුල් වෙන්න. එහෙමනම් ඊට පෙර ගත යුතු අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග වෘත්තීය මට්ටමේ ක්‍රියාමාර්ග ජනතාවට ඇත්ත කියලා බොරු කියලා නෙවෙයි ජනතාවට ඇත්ත කියලා ඒ දුෂ්කර තත්වයන් ගැන කල්පනා කරලා බලලා ඒ පියවර වලිය අපි අරගත යුතුයි. ඒ සඳහා අවම වැඩපිළිවෙලක් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලකට අපි එකඟ වෙමු කියන ආයාචනය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලට රාජපක්ෂවරු හැර
අපි මේ අවස්ථාවේ යෝජනා කරනවා. ඒ වගේම වැඩපිළිවෙල සඳහා 43 වෙනි සේනාංකයේ ඉදිරිපත් කරපු ජනවාරි 23 වෙනිදා ඉදිරිපත් කරපු වැඩපිළිවෙලත් තවත් මෙවැනි වෘත්තීය ආයතන ඉදිරිපත් කර තියෙන වැඩපිළිවෙලුත් කට අරගෙන සාකච්ඡා කරලා අපි එකඟතාවයකට එමු කියන එක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඉදිරිපත් කළ තියෙන ඒ විශ්වාස භංග යෝජනාව ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා විපක්ෂයේ නායකත්වයේ දිය යුතුයි කියන අදහස අපි තරයේම අනුමත කරනවා විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව අපේ සහයෝගය ලබා දෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාට එරෙහිව ඔහුගේ ඒ අයවැයෙන් ඔහුට ලබා දීලා තියෙන මූල්‍ය බලය, ඒ වගේම ඔහුගේ බලතල සීමා කරන 21 වෙනි සංශෝධනය හෝ ඔහුව ධූරයෙන් පහ කිරීම සඳහා වෙන දෝෂාභියෝගය කියන මේ සෑම කාරණයකටම අපි කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙනවා. මොකද රාජපක්ෂවරුන්ගෙන් තොර පෞල් පාලනයෙන් තොර අනාගතයක් මේ රටට දැන් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒක තමයි පාරට බැහැලා ඉන්න අධ්‍යාපනයෙන් ඉදිරියට ආපු අම්මා තාත්තගේ බූදලේ මත නෙවෙයි, එම නැත්තම් පාදර සල්ලි මත නෙවෙයි, අධ්‍යාපනයෙන් ඉදිරියට ඇවිල්ලා තියෙන මේ පරපුර ඉල්ලා සිටින දේ. ඉතින් මේකට කවුරු හරි පැකිලෙනවා නම්, කවුරු හරි පසුබසට වෙනවා නම් අපි යෝජනා කරනවා අපි ලෑස්ති මේකට නායකත්වය දෙන්න අවශ්‍ය වුණ මොහොතක. ඒ වගේම කවුරු හරි මේකට නිර්භයව නායකත්වය දෙනවා නම් ඒ බව අපිට පැහැදිලි නම් ප්‍රතිපත්ති නිවැරදි නම් ඒ ඕනම කෙනෙකුට අපගේ සහයෝගය ලබා දෙන්නත් අපි පැකිලෙන්නේ නැහැ. ඒ නිසා මේක තීරණාත්මක මොහොතක්. මේ තීරණාත්මක මොහොතේදී විශේෂයෙන්ම අපි ආරක්ෂක අංශ වලින් ඉල්ලනවා නොයෙක් කටකතා පතුරවමින් නොයෙක් ආකාරයට ආකාරයේ බුද්ධි මෙහෙයුම් සිද්ධ කරන ආකාරයක් අපිට පේන තියෙනවා. ඒවට නොරැවටි මේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්න අනිවාර්යයෙන්ම මේ රටේ ආරක්ෂක අංශ ස්වාධීනව කටයුතු කළ යුතු මොහොත දැන් එළඹිලා තියෙනවා. මොකද ඔබත් මේ රටේ ජනතාවගේ පුත්තු දුවරු, ඔබටත් පෞල්වල මේ ප්‍රශ්න ටික මෙහෙම්මම ගෑස් නැති ප්‍රශ්න, ආහාර නැති ප්‍රශ්න, ඖෂධ නැති ප්‍රශ්න, විදුලි ප්‍රශ්න ඔබටත් තියෙනවා. ඒ නිසා මේ පෞල රකින්න වෙනුවට රට රකින්න ඉදිරිපත් වෙන්න කියලා අපි කියනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අපගේ මේ වෛරයට ලක් වෙලා ඉන්න මේ ජනතාවගේ වෛරයට ලක් වෙලා ඉන්න නායකයෝ රැළ කොළඹ තරුපහේ හෝටල්වල විශේෂයෙන්ම දූෂණයේ සංකේතයක් වෙච්ච ශැංග්‍රීලා හෝටලය, ඒ වගේම මුහුදේ නතර කරලා තියෙන ඇතැම් සුපෝකභෝගී නෞකාවල දැන් ජීවිත ගත කරමින් ඉන්නවා කියලා අපිට වාර්තා වෙලා තියෙනවා. මේක ගැන ජනතාව වහාම ක්‍රියාත්මක විය යුතුයි. මවුන්ට තවදුරටත් මෙවැනි ආකාරයට ආරක්ෂිතව සුපෝකභෝගීව ජීවත් වෙන්න අයිතියක් නැහැ අපේ ජනතාව බඩගින්නේ ඉන්න නිසා. ඒ නිසා විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන, ඒ තුලින් මතුවෙච්ච ක්‍රියාදාමය ගැන අවබෝධයක් තියෙන මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් මම ඉල්ලනවා මේ රාජපක්ෂ නාමය මේ රටේ ජනතාව දැන් ප්‍රතික්ෂේප කළා ඉවරයි. ඒ නිසා ඔබ ඒ ජනවරමට හිස නමලා ඔබ ඔබේ පවුල කරුණා කරලා මේ රටේ දේශපාලනයෙන් සාමකාමීව ඉවත් කරගන්න එක මේ රටටත් ඔබේ පවුලටත් ඔබටත් ඉතාමත්ම වැදගත්. ඒ වගේම මේ රටට අතිශයින්ම වැදගත් මේ මොහොත පසු කර ගැනීමට. එහෙම නොවනවා නම් මේ රටේ ජනතාව ගන්න ක්‍රියාමාර්ගවලට ඔබටත් ඔබේ පවුලටත් මුහුණ දෙන්න වෙන බව කනගාටුවෙන් උනත් ප්‍රකාශ කරන්න කැමතියි. වගේම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කිසිම අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදය හා අවිහිංසාවාදය ඒ සීමාවෙන් ඔබට ගිහිල්ලා මේ පාලකීන්ට අවශ්‍ය කරන දඩයම කිරීම සඳහා අවශ්‍ය කරන වටපිටාව සකසන්න එපා. ඒ වගේම අපි හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා කිසිම අවස්ථාවක මේ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණවලට යුද හමුදාව මැදිහත් කරන්න එපා. තවත් රතු පස්සලක් බවට මුළු ශ්‍රී ලංකාවම පත් කරන්න එපා. එහි වගකීම ඔබතුමාටත් තියෙනවා ජාතික ආරක්ෂාව භාර ප්‍රධාන නිලධාරියා හැටියට. ඒ වගේම අපි පොලිස්පතිතුමාට කියනවා මේ රහස් පොලිසිය සහ අනිකුත් අංශ පසුගිය කාලේ කළා වගේ මේ දේශපාලන විරුද්ධවාදී මර්ධනය කරන්න, රාජපක්ෂවරුන්ට එරෙහි පිරිස් මර්ධනය කරන්නට යෙදවීමෙන් වැළකිලා පොලිසියේ ගෞරවය ආරක්ෂා කරගෙන නීතිය හා සාමය ආරක්ෂා කරගෙන මේ නිදහස් සාමකාමී විරෝධතාවලට රැකවරණය ලබා දීම තමයි ඔබතුමාගේ වගකීම කියන එක. ඒ වගේම මේ රටේ සියලුම අමාත්‍යාංශ ප්‍රධානීන්ගේ, ඒ වගේම මේ රටේ නිදහස් අධ්‍යාපනයේ මතුවලා මේ රටේ රාජ්‍යංශයේ සෑම සේවාවකම ඉන්න වෘත්තීය වේදිකෙන් අපි ඉල්ලා හිටිනවා රට වෙනුවෙන් ඔබේ මොහොත උදා වෙලා තියෙනවා, ඔබ ඉදිරිපත් වෙලා මේ වැඩපිළිවෙල සැකසීමේ ක්‍රියාවලියටත් ඔබ දායක වෙන්න කියලා. ඒ වගේම මේ පාරේ උද්ඝෝෂණය කරන විශේෂයෙන්ම මේ නව පරම්පරාවේ තරුණ පරපුරෙන් අපේ දූපුතුන්ගෙන් අපි ඉල්ලා හිටිනවා ඔබත් මේ පාලන ක්‍රියාවලියට දායක වීමේ මොහොත ඇවිල්ලා තියෙනවා. මේ ඇවිල්ලා තියෙන්නේ රාජපක්ෂ පරපුරේ දරුමුණුබුරන්ගේ යුගේ නෙවෙයි, මේ රටේ සාමාන්‍ය ජනතාව අතරින් මතුවෙච්ච අපේ පරම්පරාවේ අපේ දූපුතුන්ගේ යුගේ. නැවත මේ රටේ
मे पौलवादी देशपालने सहमुलिम तितला कुशलतावादी परपुरा इधिकरा इदिरियट कटयुत करोबेंगी तुंग सेनांके विसिंग मे रटतु पेलकरण लद मे पौलवादेट इरहि अरगले अद महपारे दीप व्याप्त लक्ष दिशी विसवत्तु पेलपदेला विशेष मे रटे नवपरपुर पेलपदेला ये अरगले अतट के नियम कैन अभी तामत्म शत्रुट पत्ला तीन मुखद अभी बलेट पत्नाट तड़ा सतुट मे पेले महाबिजुअट अभी पलकरपु एक पेले वर्धने याम कैन एक महावृक्ष अकबाट पत्ला महावनस्पति अकबाट पत्ला मे समस्त जाति रकवरने दीला मे वटा इतिलतीन मे वापेलटिक मे पौलवादी वापेलटिक मे पाद देशपालने वापेलटिक मेरट मंकोल का मे जावरंकारी वापेलटिक युवत्करला मे रट नवतत् मे मातृभूम्य अपे दैतट मे रटे जनता वगे दैतट जनता परमाधिपत्येट अभी गमुकन पनीदे अभी मे अवस्था लबादेन एवेनुवेन जीवित परित्यागें वो कटयतु क्रीमट अभी मोहतको पैकिले ने हिगेवाद दंडुवाद ये किसीवकट अपगे अधिष्ठाने नोणमेन बापमन अभी राजपक्ष बहुम पेहदलीवकन एवगेम तमंगे मातृभूमिय वेच अमेरिका एक्स जनपद गिहिला सामकामी इद्री काले गतकर लेस जनाधिपति गोटाबे राजपक्ष साहुगे पाउलेटा बेसिल राजपक्ष महतुगे पाउलेटा अभी कारुणिक प्रकाशकर कमति भूमि स्तुति अद पौतन मे मध्य साहे अभी इद्रियन नैतिक गटल पिलिबंधव यम अदासा अभी इद्रिपत्कर इकट हेतु हतलिस्तुन संविधान सेनांक हटियट अभी बुद्धिमे सेनांक हटियट आर्थिकमे वशेन सामजे वशेन नैतिक वशेन व्यवस्था मे वशेन सियलुम धनुमे सन्नद्धवेच्च संविधान हटियट अद मेराट मूनदेन दीर्घकालीन मेन्म कटिकालीन अभियोग संधा अपिट अपेम कियला अदहसा तिबेनवा एवागेम अपिय समाजगत करला तीय अद ऐतिहासिक दवसा मे लंका वे जनताव तम प्रजातंत्रवादी ऐतिहासिकाम दिनागन्नट ये भाविता करमीन जनारगलेक यदन मोहतकाय अद अपि कथा करन्ने अभी ये जनारगलेट सहभाग्यन सेलुम पूर्वस्यान अभी हिसनम आचार करण ये वगेम ओन सह अभी सेलुदनाम धरण मतय इलाक्य सह अभिलाषय इता होंदीन मेनीन मेनवीन वटहागेन अभी अरमुनकरा यामे कैपवीम मे अवस्थावेदि पलकर सिटिनो मे अवस्थावेदि अभी रटखटियट अभी इद्रियती प्रश्न तुनाय एका मे रटद मे देशपालन बलयद एवनता मे पाउलद रखगाने की हतलिस्तुन सेनांके हटियट अभी इद्रिपत्करन मते समयटम रट बेरागनीम रट आरक्षा किरीम सा रट स्थावर किरीम पिलिबंद प्रश्नाय देशपालन बलय पिलिबंद अभी हेमविटम दरन्ने द्वितीक प्रविष्ट ये अर्थ गतम मंहितन अभी इद्रिये पेहदिलिव अभी इद्रिये तेन अभियोग नवत नवत विस्तर करते एक पैतमय कुहमद रट खटियट अभी दीर्घकालीन स्थावर लागे सह ईट मेपिटीन अंतर्कालीन स्थावर इंटरीम स्टेबिलिटी एक अभी कोहमद मेरा अत्कर दिने तमय मंहिता अरगले दिन आयात एवेन्वेन वेडकरण देशपालन सामजे इन अपिवेणि खंडाय मतरा तेन संबंधतावे सहाय संबंधतावे गुडन गीमे अवश्यतावे मतुकर मित्रवर्ण अभी अभी हितन अभी विश्वासकरण अद लंकावट अंतर्कालीन स्थावर अत्यावश्यक के है भाई विविध देशपालन पक्ष कथाकरण विधियट मे अंतर्कालीन स्थावर गुडनगण्य केसेद पीलिबंधव विविध मततेन विविध देशपालन बलवेग मत चांपिकरणक महात्म्या मीट पेरात्व कि वगेम अंतर्कालीन पालन अंतर
කාලීන ස්ථාවරත්වයේ පළමු අවශ්‍යතාවයයි. අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්නේ කෙසේද? එය එසේ කිරීමේදී අත්‍යවශ්‍ය වෙන දේශපාලනික කොන්දේසි විපක්ෂයේ ප්‍රධාන බලධාරා දෙකකින්ම ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ප්‍රධානම කොන්දේසිය තමයි අන්තර්කාලීන පාලනයක් පැවැත්වාගත යුත්තේ රාජපක්ෂ පාලනයකින් තොරවයි කියන ස්ථාවරය එය අපි පිළිගන්නවා. ඊළඟට එය තවදුරටත් විදහා දක්වනවා නම් එහි තුල ජනාධිපති ගෝඨාභයගෙන් තොර අගමැති රාජපක්ෂගෙන් තොර අන්තර්කාලීන පාලනයක් පිළිබඳව කතා කරමු. දැන් එහිදී හුඟදෙනෙක් අහන ප්‍රශ්නය ප්‍රතිඋත්තරයක් ප්‍රති ප්‍රශ්නයක් අහනවා 69 ලක්ෂයක් බලයට දීලා තියෙනවා. ඒ 69 ලක්ෂය එක්ක තිබිච්ච කිවිසුම අදටත් තියෙනවා. එහෙමනම් ජනාධිපති ගෝඨාභය ඇස්සෙන්නේ මොකටද? කැබිනට් මණ්ඩලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඇස්සෙන්නේ මොකටද කියලා. ඉතින් ඒකට උත්තරේ අපි කියන්නේ අද 69 ලක්ෂයේ සමාජ කිවිසුම අවසන් වෙලා තියෙනවා. ඒ අවසන් වෙලා වීම පිළිබඳ හොඳම උදාහරණය තමයි මහපාරේ තියෙන ජනාරගලය. ඒ ජනාරගලය තුල මේ රාජපක්ෂවරුන්ගේ සුජාතභාවය නැති වෙලා තියෙනවා. ඒ සුජාතභාවය නැති වීම නිසා තමයි ගෝටට ගෙදර යන්න කියන්නේ රාජපක්ෂ පවුල ගෙදර යන්න කියලා කියන්නේ. එහෙමනම් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ අපි හොයලා බලන්න වෙනවා මේ සම්බන්ධයෙන් අපට ගත හැකි පියවර. අද මගේ සගයන් ප්‍රකාශ කර පරිදිම විපක්ෂය විසින් විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. ඒ විශ්වාස භංග යෝජනාවට අපි ආයාචනය කරන සියලුම ආණ්ඩුවේ ඉන්න සහෝදර මන්ත්‍රීවරුන්ගේ නේට සහාය දෙන්නේ කියලා. මොකද ඒ සහාය තුලින් තමයි මේ ජනාරගලේ මහජනතාවගේ පුරවැසියන්ගේ අවශ්‍යතා තෘප්ත කරන්න පුළුවන්. අපිට විශ්වාස භංගය ගෙනේමත් සමග තවත් කළ හැකි වැඩ කීපයක් තියෙනවා. එකක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඉතාම සරලව ලිපියකින් කිසිම කරදරයක් නැතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37(1) වගන්තිය යටතේ පුළුවන් තමන්ට තමන්ගේ වගකීම අත්හරින්න. ඒකට විශාල කාලයක් ගත වෙන්නේ නැහැ. කොලයක් පෑනක් සහ තමන්ගේ දේශපාලන අදිෂ්ඨානය පමණයි අවශ්‍ය වෙන්නේ. 37(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයා ඉල්ලා සුනොත් අග්‍රාමාත්‍යවරයාට ඒ තනතුර ඉදිරි කාලය සඳහා දරන්න පුළුවන්. ඒක තමයි අන්තර්කාලීන කතාවේ ආරම්භය. ඒ අන්තර්කාලීන කාලවකවානුවේ ආරම්භයේදී විශ්වාස භංගය එතනත් එක්ක සම්බන්ධ වෙනවා. විශ්වාස භංගය ගෙනල්ලා එය බහුතරයක් වෙතින් තහවුරු කරා නම් ඒ තහවුරු කිරීමත් එක්ක ඒ අගමැතිවරයාටම අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යටතේ අන්තර්කාලීන ජනාධිපති වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක ඉතාම කෙටි කාලයක් තුළ අපේ රටේ සිදු කළ හැකි දෙයක්. නමුත් අද කතා වෙන 38 වෙනි වගන්තියේ එන දෝෂ ඉම්පීච්මන්ට් කියන ක්‍රියාවලිය ඉතා දීර්ඝ කතාවක්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඒ වගේම අපි මේ අන්තර්කාලීන වැඩපිළිවෙල තුළ අත්‍යවශ්‍යයි සිතන ප්‍රධානම දේ තමයි 20 වෙනි සංශෝධනය ඉවත් කිරීම. 20 වෙනි සංශෝධනය ඉවත් කිරීම අත්‍යවශ්‍යයි. 20 වෙනි සංශෝධනය ඉවත් කිරීමත් සමග අපිට අවශ්‍ය නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ අහෝසි කිරීමේ හැකියාව තුළම දෙවනි විකල්පයක් හැටියට අපේ රටේ අපේ ජනතාවට හැකියාවක් ලැබෙනවා. පවතින ජනාධිපතිවරයාගේ බලතල පවා ඉවත් කරලා ඔහු නාමික ජනාධිපතිවරයෙක් බවට පත් කරා. ඉතින් ඒ දෙවනි විකල්පය. තුන්වෙනි විකල්පය තමයි 38 වෙනි වගන්තියේ තියෙන දෝෂාභියෝගය කියන එක. එය දීර්ඝ ක්‍රියාවලියක්. පළවෙනුව 113ක් අස්සන් සහිතව කථානායකට දෙන්න පුළුවන්. කථානායකගේ අභිමතය භාවිතා කරමින් එය පිළිගත හැකි, පිළිගත නොහැකි. නමුත් 150ක් එහෙම නැත්නම් 3/2 බලයක් එක්ක යෝජනාව දුන්නොත් කථානායකවරයාගේ අභිමතය නැතුව ක්‍රියාවලියට යන්න පුළුවන්. ඒ ක්‍රියාවලිය තුළ පාර්ලිමේන්තු විවාදයක්
තියෙනවා ඒ පවත්වන යෝජනාවෙන් චෝදනා පත්‍රය සකස් කළා නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට දාලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම චෝදනා පිළිබඳව සාක්ෂි විභාග කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන් ඉතා ආසන්නම උදාහරණ දෙකක් ආජෙන්ටිනාවේ සහ දකුණු කොරියාවෙන් අපිට දකින්නට ලැබුණා ඉතින් ඒ නිසා නමුත් මේවා දීර්ඝ ක්‍රියාවලි ලංකාව මූණ දෙමින් තියෙන අභියෝග හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන පමණක් ව්‍යවස්ථාමය ප්‍රතිකර්ම මේ අවස්ථාවට සුදුසු නෑ කියලා අපි විශ්වාස කරන එකක් තමයි කල්ගත වෙන හින්දා ඔය කියන දෝෂාභියෝගී ක්‍රියාවලිය අනිත් එක තමයි අපි කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඉක්මන් පාර්ලිමේන්තුවට යෑමට හැකියාවක් නැහැ තියෙනවා කියලා මත දෙකක් තියෙනවා නමුත් කෙසේ නමුත් විකල්පීය වශයෙන් ගත්තම අද තියෙන අභියෝගයට සාපේක්ෂව ඉතා ඉක්මනින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල පවතින ප්‍රතිපාදන යටතේ වුණත් මහමැතිවරණයකට යෑම කාලෝචිත නැවේ කියලා අපි හිතනවා. ඉතින් ඒ අනුව අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ක්‍රියා කරමින් අපිට අවශ්‍ය නම් අන්තර්කාලීන ස්ථාවරත්වයක් ගොඩනැගිය හැකි අර හිටපු අමාත්‍යවරයා කිව්වා වගේම පාර්ලිමේන්තුවේ තියෙන විධායක කමිටු ක්‍රමය භාවිතා කරලා බහුපක්ෂ සහභාගීත්වයෙන් මේ අන්තර්කාලීන පාලනය තවදුරටත් යථාවත් කරන්න පුළුවන් ඒ සඳහා ආభాෂයක් ලබා ගැනීමට අවශ්‍ය නම් 1931 ඩොනමෝර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්න ඒ තුල තිබිච්ච විධායක කමිටු ක්‍රමය වඩා යෝග්‍යයි ඒ අපිට තවදුරටත් වර්ධනය කරන්න අවශ්‍ය නම් ඉතා කෙටි කාලයකින් කෙටි පනතක් කරහාය ගෙනවිලා මේ තියෙන ආංශික කමිටු තවත් ශක්තිමත් කරන්න පුළුවන් මේකේ තියෙන අන්තර්කාලීනයේ තියෙන වැදගත්ම දේ තමයි බහුපක්ෂ සහභාගීත්වය තනි පක්ෂයක් තනි බලවේගයක් රට හරියට කරනවායි කියලා හිතපු කාලේ ඉවරයි එහෙනම් බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදය තුල සම්මුතිබද්ධ ප්‍රජාතන්ත්‍රවාදය තුල සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රවාදය තුල පමණයි මේ රටට සිතක් වෙන්නේ ඒ සඳහා මේ අන්තර්කාලීන ස්ථාවරත්වය ගොඩනැගීමට අවශ්‍ය අන්තර්කාලීන පාලනය ලබා දෙන්න එහිදී මම ආරම්භයේදී කිව්වාගේ ඊටම වැදගත් වෙන්නේ ඒ ඉල්ලා සිටින පුද්ගලයාගේ කැපවීම රටට කැප වෙනවද තමන්ගේ දේශපාලන බලවේගයට කැප වෙනවද එහෙම නැත්නම් පවුලට කැප වෙනවද කියන කරුණු තුනෙන් තමන් දරන ස්ථාවරය මත තමයි මේ යථාවත් වෙන්නේ අපේ ප්‍රාර්ථනය රට ප්‍රථමයෙන් ඉදිරියටගෙන රට ස්ථාවර කිරීම ඒ සඳහා අපි ස්ථාවරයක් හැටියට අන්තර් පාලනයකට සහයෝගය දක්වනෝ ඒ නිසා සියලුම දේශපාලන බලවේගයන් අපි ඉල්ලනවා තමන්ගේ කොන්දේසි සාකච්ඡාමය මාර්ගයෙන් යම් යම් අඩු වැඩි කිරීම් සිදු කරගෙන මේ අවසාන ඉලක්කයට එකඟ වෙන්නේ කියලා ඒක තමයි අපේ බලාපොරොත්තුව ඒක තමයි අපේ ප්‍රාර්ථනය ඒ සඳහා අපි දැඩිව කැපවෙමින් සිටිනවා බවත් පළ කරමින් මානියඬුන ස්තුති එතුමනි විපක්ෂය මේ මොහොතේ පාර්ලිමේන්තුවට ගේන්න හදනවා විශ්වාසභංගයක් හා දෝෂාභියෝගයක් ආණ්ඩුව පැත්තෙන් මතුවෙනවා චෝදනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ තැන්වලින් ලැබෙන්න තියෙන රටට ලැබෙන්න තියෙන සහනය මේ නිසා අවුල් වෙයි ඒක නොලැබී යයි කියලා මේ සම්බන්ධයෙන් ඔබතුමාලගේ අදහස් කොහොමද මේමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා විපක්ෂයත් අනිකුත් දන්න කියන සියලු දෙනා මේ අර්බුදය ගැන ආණ්ඩුවට කියලා තියෙන්නේ බොහෝ කලක පෙර සිට. ඇතර මේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනකොටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ වැඩපිළිවෙල ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් තිබුණේ. ඒක ආරම්භුනේ 2017 ජූනි මාසේ ඒක අවසන් වෙන්න තිබුණේ 2020 ජූනි මාසේ. ඉතින් ඇත්තටම මේ පැවතිච්ච ආර්ථික තත්ත්වය ගැන විධිමත් මූල්‍ය අධ්‍යයනයක් කළා නම් රජයේ කළ යුතුව තිබුණේ ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ ක්‍රියාවලිය ඉදිරියටත් ගෙනියන්න. නමුත් ඒක ඉදිරියට ගෙන යන්න නැතුව හිතුවක්කාරී විදිහට කටයුතු කළා. විශේෂයෙන්ම අපිට මතකයි හිටපු ජනාධිපති ලේකම් පී.වී. ජයසුන්දර ඒ වගේම අජිත් නිවාඩ් කබ්‍රාල්
මේ වගේ අය අපි IMF යන්නේ නැහැ කියන දැඩි නිලධාරී ස්ථාවරයක් ඉදිරිපත් කළා වගේම ආණ්ඩුවේ මැති ඇමතිලතුලුනුත් ඒක ඉදිරිපත් කළා. ඉතින් දැන් ආණ්ඩුව IMF එකට යන්න යන්නේ බොහෝ පමා වෙලා. එහෙම මූල්‍ය අරමුදලට ගියත් තව මාස 6ත් 8ත් අතර කාලයක් යනවා මේ අරමුදලේ තත්වයට ඇතුල් වෙන්න. ඉතින් එතකන් මේ රටේ ජනතාවට ලයිට් නැතුව වතුර නැතුව කන්න නැතුව බේත් නැතුව ඉන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා දේශපාලන අරගලයට පිවිසිලා තිනවා. ඒක කිසිසේත්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටකට උදව් කරනවා මිසක් ආණ්ඩුවකට විපක්ෂයකට උදව් කරන ක්‍රියාවලියක් නෙවෙයි තියෙන්නේ. නමුත් දැන් අයන් තියෙන අලුත්ම තත්ත්වය තමයි මූල්‍ය අරමුදලට යන්න කලින් වැඩපිළිවෙලක් රටට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ පූර්ව වැඩපිළිවෙලක් ඒ වැඩපිළිවෙල ආණ්ඩුවට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන මහජන සහයෝගය මේ අවස්ථාවේ නැති නිසා ඒ පූර්ව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ වගකීමත් මේ අන්තර්කාලීන පාලනයට තිබෙනවා. හැබැයි ඒ කරන්න යන වැඩපිළිවෙල පිළිබඳව අවම එකඟතාවය හදාගෙන ඒක ජනතාවට දැනුවත් කළා ජනතාවගේ එකඟතාවෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහ අනිකුත් පුජ්‍යලි කංශයගේ එකඟතාවෙන් ඒ සිදු කළ යුතුයි කියන එක තමයි අපේ විශ්වාසය. 33 වන සේනාංකය හැටියට අපි පසුගියදා ඇමරිකානු තානාපති කාර්යාලයට පෙත්සමක් බාර දුන්නා. මේ රටින් කොල්ල කාපු මේ රටින් පැහැරගෙන ගියපු අපේ වත්කම් නෛතික පරීක්ෂණයක් කොට එම වත්කම් නැවත අපේ ශ්‍රී ලාංකික ජනතාවට ලබා දෙන්නේ කියලා. එම ඉල්ලීමට සමාන්තරව අපි කැමතියි කියන්න අපේ විදේශගත සියලුම ශ්‍රී ලාංකිකයන්ට ඒ වගේම අපේ ශ්‍රී ලාංකික ජනතාවට මේ මොහොත තමයි ඔබට ඔබේ සක්‍රීය දායකත්වයෙන් මේ රාජපක්ෂවරුන්ගේ කොල්ලකාපු ධනය සොයා ගැනීමට ඇති කාලය. ඒ නිසා අපි සියලුම ජනතාවගෙන් ශ්‍රී ලාංකික ජනතාවගෙන් දේශීය හා ලෝකවාසී ජනතාවගෙන් ඉල්ලනවා කරුණාකරලා ඔබ ආසන්නයේ තියෙන ඒ රාජපක්ෂවරුන්ගේ රාජපක්ෂ ඥාතීන්ගේ ඒ රාජපක්ෂ මිත්‍රවරුන්ගේ දේපල පිළිබඳව තොරතුරු අපිට ලබා දෙන්න කියලා ඒ දේපල පිළිබඳව ඡායාරූප ඒ දේපල ලබා තියෙන ලිපිනයන් සහ ඒ සම්බන්ධයෙන් හිමිකම් තොරතුරු අපිට ලබා දෙනව නම් මේ දේපල අපෙන් කොල්ලගාගත්ත දේපල නැවත ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලාංකික ජනතාවට ලබා දීමේ ක්‍රියාවලියට මහත් පිටුවහලක් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. අන්න ඒ නිසා සියලුම සිවිල් සංවිධානවලින් ජනතා ව්‍යාපාරවලින් අද ජනාරගලේ නියලෙන සියලුම පුරවැසියන්ගෙන් අපි ඉල්ලනවා මේ ගැන ඔබ විමසිලිමත් වෙන්න ඔබේ දායකත්වය අපේ උත්සාහයට ලබා දෙන්න කියලා. ස්තුතියි.